මුටම සුබදවස මේ තියෙන්නේ පාටි බොක්ස් එක. මේක තියෙන ප්‍රශ්නේ තමයි මේක ඔන් කරලා ටික වෙලාවක් ගියාම මේක ඔටෝම ඔෆ් වෙනවා. දැන් මම ඔයාලට බ්ලූටූත් එකෙන් මේකේ සින්දුවක් දාලා පෙන්නන්නම්. තප්පර ගාණක් ගියාම ඔටෝම ඔෆ් වෙනවා. දැන් ඔයාලට පේනවා බ්ලූටූත් කනෙක්ට් කරලා සින්දුවක් දාලා තියෙන්නේ. ඔය උඩ නිකන් මම වොලියුම් කන්ට්‍රෝල් විතරයි අත තියන් ඉන්නේ. මේක ඔටෝමැටික්ම මේ ඔෆ් වෙනවා. ඔෆ් වෙනවා. මේක ඔෆ් වුණාම ආයි ඔන් කරන්නත් කියන්නේ මේ බ්ලූටූත් ඔන් එකේ තිබ්බට මේ ඩිවයිස් එකට කනෙක්ට් වෙන්නවත් පෙන්වන්නේ නැහැ. සපෝට් කරන්නේ නැහැ. මේ ආයි පවර් ඔන් කළාම ගන්න ඕනේ මේ ෆෝන් එකට කනෙක්ට් කරන්නත්. මේක තමයි මේ ස්පීකර් එකේ තියෙන ඉෂුව එක. තව මේකේ බටන් කැඩලා තියෙනවා. ඒ වගේම මේක මේ පවර් කෝඩ් එක ගැලෙවුවහම මේක වැඩි කරන්නේ නැහැ. මේකේ බැටරියත් මේ බැහැලා ඇත්තේ. අපි බලමු මේ බ්ලූටූත් ස්පීකර් කොහොමද හදාගන්නේ කියලා මේ වීඩියෝ එකේ. මේක ස්කීප් නොකර බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. අපි දැන් ස්ක්‍රූ ටික ගලවගෙන මේකේ උඩ කැලල ගලවලා ගමු එළියට. මේ උඩ තියෙන ස්ක්‍රූ අයයි පිටිපස්සේ තියෙන තව ස්ක්‍රූ තුනක්. ඒක ගලවලා ඔයාලට පුළුවන් මේ VL box මේ පාටි box එකේ මේ උඩ කවරේ ගලවලා ගන්න. මෙතන යට තමයි මේ කන්ට්‍රෝලර්ස් ටිකයි සර්කිට් ටිකයි ඔක්කොම තියෙන්නේ. සයිඩ් එකේ තියෙන තුනක් ගලව ගත්තා. ඉතින් මේක බැටරි ස්ක්‍රූ එකක් දාලා මේක පොඩ්ඩක් පුරු කරගෙන අපි කලවගෙන මේක රිපෙයාර් කරගමු. ඔයාලට පේන ඔක්කොම කනෙක්ටර්ස් වලින් තමයි තියෙන්නේ. මේ පැත්තේ බැටරි ලයින් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා ස්පීකර් අවුට් දෙක. ඒ දෙකෙන් තමයි ටියුටරේටයි යට තියෙන මේ ස්පීකර් දෙකටයි යන්නේ. ඊට පස්සේ ලයිට් කන්ට්‍රෝල් එක ස්විච් බෝඩ් කන්ට්‍රෝල් එකටත් යනවා. ඒකෙන් තමයි වොලියුම් ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ. මේ විදිහට බැටරි කන්ට්‍රෝල් එක මේ විදිහට බැටරි කනෙක්ට් එක පන්නගෙන ස්පීකර් ලයින් දෙකත් පන්න ගන්න. උඩට එකයි බේස් වලට යන වයර් දෙකයි. ඊපස් ඇන්ටනාවයි. අපිට මේ LED ලයිට් වලට යන ජැක් එක පන්නවගෙන මේක ගලවලා ගන්න පුළුවන් ඔක්කොම ටික. මේ තියෙන්නේ කැඩිච්ච ස්විච් එකක්. බලට පේනවා ඇම්ප්ලිෆයර් බෝඩ් එකයි කන්ට්‍රෝල් බෝඩ් එකයි ඔක්කොම එක තනි බෝඩ් එකේ තමයි තියෙන්නේ. මෙතන තියෙනවා IC තුනක් තියෙනවා. ඇම්ප්ලිෆයර් IC. පැත්තේ තියෙනවා Bluetooth IC එක. මේ තියෙන්නේ ඇම්ප්ලිෆයර් IC එක. මේකේ තියෙන නම්බර් එක මම ඔයාලට දාන්න. මේක තමයි නම්බර් එක. මේ CS8673E කියන නම්බර් එක. මේකෙන් එකයි එක IC එකෙන් වොට් 80ක් ගන්න පුළුවන්. මේ ස්ටීරියෝ විදියට ගත්තොත් වොට් 42ක් ගන්න පුළුවන්. මොනෝ විදියට ගත්තොත් වොට් 80ක් ගන්න පුළුවන්. මේකේ තව ගොඩක් විදි දෙනවා. Google search කරලා බලන්න. මේකේ වොට් 20 වගේ 4 දානේවා තියෙනවා. වොට් 80 වොට් ആയി මේ එකකට 40 දාලා තව එකකට 30ක් දාලා 10 කඩන ඒ විදිහට සර්කිට් තියෙනවා. එක එක විදිහට Google එකේ සර්කිට් තියෙනවා. මේ IC තුනක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ IC තුන යට තියෙනවා මේ EM වලින් ගොඩක් ලොකුවට දාලා ඒක මේ හීට් සින්ක් එකක් විදිහට වැඩ කරන තමයි එතන EM පුරවලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ අන්තිම මේ පැත්තේ කොනට යද්දී අපිට හුරු පුරුදු IC එකම තමයි තියෙන්නේ. Bluetooth control එක මේ MB silicon කියන PP104i8i2 කියන එක. මේක තමයි Bluetooth control IC එක. මේ IC එකෙන් single channel dual channel කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්අවුට් දෙකම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. AUX Bluetooth කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ IC එකෙන්. දැන් ගොඩක් තියෙන පාටි බොක්ස් වලට ඕක තමයි ඉන්නේ. මේ හීට් සින්ක් එකක් දාලා තින්නේ තර ඇම්ප්ලිෆයර් IC එකටම තමයි. හැබැයි එකකට විතර හීට් සින්ක් එක දාලා තින්නේ. අනිත් ඇම්ප්ලිෆයර් IC දෙකට හීට් සින්ක් දාලා නැහැ. හැබැයි යට EM දාලා තියෙනවා IC තුනටම. මේ තියෙන මේකේ කැඩලා තියෙන ස්විච් එක. ওই ස්විච් එක ප්‍රෙස් වෙලා හිර වෙලා තමයි තිබ්බේ. මේක දැන් ගලවද්දි අනිත් පැත්තේ ස්විච් එක තියෙනවා. ඒකේ ස්විච් එක කැඩිලා ඒකේ බටන් එක කියන්නේ ඒක ඇතුලේ තියෙන අර බටන් එකවත් නැහැ. මයික්‍රෝ බටන් එකවත් නැහැ මෙතන.
බලමු මයිකෝ බටනයක් ඇවිල්ලා නැද්ද නැත්නම් මයිකෝ බටනයක් කැඩිලාද ඇත් මේ මයිකෝ බටනයක් කැඩලා අපි මේකට මයිකෝ බටනයක් පාස්ස ගමු මම මේ විදියට මේ ස්විච් එකේ තියෙන බෝඩ් එක ගලව ගන්නවා PCB බෝඩ් එක ස්ක්‍රූ වෙන ටික මේ ස්විච් අර ගොඩක් හයිය නැහැ ගොඩක් ඉතින් පාටි බොක්ස් එක තදගල්ලා ඔබලා මේ වගේ ස්විච් කඩාගෙන යනවා ඒක ගොඩක් ඒක තමයි වෙලා ඇත්තේ අපි ගලවගෙන බලමු එතන මේ කනෙක්ෂන් එක තියනවද කියලා චෙක් කරලා එමුණුත් අපි මේකට මේ බැලු බැල්මට ඊයන් කැඩලවත් නැහැ වගේ හිතෙන්නේ නිකන් අර මයික්‍රෝ ස්විච් එක ඇවිල්ලා නැහැ වගේ ඒක අපි චෙක් කරලා බලමු නැත්තම් තියෙන්නේ සමහර විට මේ මේගොල්ලෝ කෝට්ටක් මොනවා හරි දාලා බටන් එක නැතිව බොලබල දාලා ඔක කැඩලා විසි වෙලාම යන්නේ නැති හැබැයි මේක ඇතුලේවත් මයික්‍රෝ ස්විච් එකක් නැහැ මේකේ කවර ගැලගුවම වැටලා තිබ්බ එකක් උන්ට හම්බුන්නේ නැහැ දැන් මම මේ අනිත් මයික්‍රෝ ස්විච් එක බලනවා ඒකේ තියෙන අර කනෙක්ට් මේ කනෙක්ෂන් එක කොහොමද කනෙක්ට්ලා තියෙන්නේ බලන්න ඒ විදිහට බලලා අපි අතනටත් චෙක් කරලා බලලා මයික්‍රෝ ස්විච් එක රීප්ලේස් කරගමු ඔයාලට මේ වගේ මේ පාටි බොක්ස් එක රිපෙයාර් කරන්න આવුත් මුලින්ම මේ සර්කිට් එක ගලවන්න එපා ඇම්ප්ලිෆයර් මොකද ඔය ඇම්ප්ලිෆයර් IC එක පිච්චෙන ගොඩක් අඩුයි පාටි බොක්ස් වල හීට් එකලා පිච්චුනොත් ඇරෙන්න ගොඩක් වෙලාවට වෙන පැත්තක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මට හම්බුන එකකවත් ගොඩ මේ ඇම්ප්ලිෆයර් IC පිච්චිලා තිබ්බේ නෑ පාටි බොක්ස් වල හැබැයි අර මේ අනේ මේ ට්‍රාන්සිස්ටර්ස් විදියට එන එකේ පිච්චෙනවා අපිට කලින් මුඩල් වල ඒකේ අර හීට් එකක් එනවා ගොඩක් හැබැයි සවුන්ඩ් එකත් ක්වොලිටි ඊට වඩා දැන් මේ මොඩල් එකේ නෑ මේ මොඩල් එකනින් ඉන්නේ හැම එකටම මම මේ විදිහට කනෙක්ෂන් එකේ පාත් දෙක මේ විදිහට මේ ට්විසරෙන් ෂෝට් කරනවා يعني කනෙක්ට් කරනවා එකට ඔයාලට පේනවා දැන් මේක මේ FM වලට මාරු වුණා ඒ විදිහට يعني මේක ස්විච් එක වැඩ කරනවා මුට් ස්විච් එක අපි එතනට මේ මයික්‍රෝ ස්විච් එක මුලින්ම රීප්ලේස් කරගමු තියෙන මයික්‍රෝ ස්විච් එක මේ කොට මයික්‍රෝ ස්විච් එකක් නැහැ දිගේක හම්බුනේ ඒක ලොකු ගැටලුවක් නැහැ අපිට මේක මේ කඩලා කපලා කොට කරගන්න පුළුවන් ඒකින්ද මම මේ මයික්‍රෝ ස්විච් එක පාස්සගෙන අතන දිග බලලා ඒක කොට කරගන්නවා ඒක මේ පින් ටික දිග වැඩි හිඳ මම මේ විදිහට අඬුවකින් අල්ලලා කෙලින් කළා මේක මේ කටයකින් කපා ගමු එතනට පාස්සන්න පුළුවන් විදිහට තියලා බලලා අපි මම ස්විච් එක අතනට ගැනපෙන ගන්නට මයික්‍රෝ ස්විච් එකේ මේ විදිහට මේ දෙපැති දින පින් දෙක කපා ගන්නවා දිග වැඩි පින් දෙක මේ හතර පැත්තෙම පින් එකේ විදිහට කපාගෙන අපි මේක මේ පාස් එකමු බෝඩ් එකට ඔයාලට පේනවා ඉතින් මම මයික්‍රෝ ස්විච් එක නම් සර්කිට් බෝඩ් එකට පාස්සගෙන ඉවරයි මේ විදිහට දැන් මේකයි සෙට් කරගෙන මේ චෙක් කරලා බලමු මේකේ මුට්ටි එක චේන්ජ් වෙනවද කියලා දැන් මම මේ ලෝඩ් කනෙක්ට් කරගෙන මේකේ ස්විච් ඔන් කරලා බටන් එක ප්‍රෙස් කරලා පෙන්වන්නම් ඔයාලට ඔයාලට පේනදි ගැටලුවක් නැහැ අපි මේ කනෙක්ට් කරගත්ත ස්විච් එක හොඳට වැඩ කරනවා ලයින් මෝඩ් FM අතර මාරු වෙන්න පුළුවන් අපි ඊට පස්සේ මේකේ මේ ස්විච් ටික හදාගමු ඔයාලට පේනවා මේකේ මේ ස්විච් ඔක්කොම මේ ෆ්‍රේම් එකෙන් අර කනෙක්ට් වෙන තැනින් කැඩලා තියෙන්නේ දෙකක් විතර ගැලවිලා අනිත් ඒවා ටික නම් මේ බුරුල් වෙලා තියෙන්නේ එතන ප්ලාස්ටික් ෆ්‍රේම් කෑල්ලෙන් අපි ඒක මේකට අලව ගමු ගැල් මේ ස්විච් එක අලවන්නේ නැහැ ස්විච් එක කනෙක්ට්ලා තියෙන අර කොන තමයි අලව ගන්නේ
මේ වෙලායින මංගාව මේ අර සිලිකන් ගම් එක නෑ ඒකින්ද මම මේ විදිහට මේ අග අබ ගම් එකක් භාවිත කරනවා මේ ලී යලවන්න ගන්න මේකත් ලොකු ගැටලුවක් නෑ මේක හැබැයි වේලෙන්න පැය 24ක් යනවා මේ ගම් එක මන්ට වේලෙන්න නෑ මේ ගම් එක දාලා මේ බටන් ටික කනෙක්ට් කරගෙන මේ බවුත් එකෙන් අපි මේක අර ප්ලාස්ටික් කෑල්ල කනෙක්ට් වෙන තැන් ටික රත් කළායි මේ පාස්ස ගමු ඉර කරලා මේ විදිහට බෞද්ධකෙන් ඔක්කොම මේ ප්ලාස්ටික් ටික වෙල්ඩින් කරගන්නවා ප්ලාස්ටික් එක රත් කරලා අර ප්ලාස්ටික් එකටම හිර කරවනවා මේක ඇවිල්ලා තිබෙත් ඒ විදිහට තමයි මම ඒ විදිහම හදාගෙන දැන් මම ස්විච් එක මේ විදිහට කනෙක්ට් කරගන්නම් මේකට ආව ඔයාලා දැක්ක මම දැම්මේ ධික මයික්‍රෝ ස්විච් එක ගන්න මම ඒක මේ මේකේ ගුණ ගන්නට කපාගෙන හදාගෙන තියෙන්නේ දැන් මම මේකේ ස්විච් එක සෙට් කරගෙන මේ රිබන් එක කනෙක්ට් කරගන්නවා මම මේක බැටරි එකත් වැඩ කරන්නේ නැති හින්දා බැටරි එක චෙක් කරන්න මොකද මේක පව ගැලවෙටි වැඩ කරන්නේ නැති වෙනවා බැටරි එකත් ගලවලා අපි බැටරියේ වෝල්ටේජ් එකත් මේකේ චෙක් කරලා බලමු ඔලට පේනවා මේ PTMI බැටරි පැක් එකක් නෙමෙයි තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ මේ මෝටර් බයික් වලට එනවා වගේ බැටරි පැක් එකක් තමයි මේකේ තියෙන්නේ වතුර දාලා තියෙන ඇසිඩ් එක තියෙන මේකේ බැටරිය මම ඔයාලට චෙක් කරලා දැන් පෙන්නනවා වෝල්ට 2.6යි තියෙන්නේ මේකේ මේකේ බැටරිය ඩෙඩ් වෙලා තියෙන්නේ මේකේ කස්ටමර් කිව්වොත් රීප්ලේස් කරන්න කියලා අලුත් බැටරියක් මේ රීප්ලේස් කරලා දෙනවා මේකේ බැටරිය නම් ඩේට් මේකෙන් වැඩ කරන්නේ නැත්නම් මේකට මම ඇසිඩ් දාලා රීප්ලේස් කරලා දෙනවා සමහර විට චාර්ජ් එක අල්ලයි මේකට මේකේ තව ප්‍රශ්නයක් තිබ්බා මේ බ්ලූටූත් ස්පීකර් එකේ මේ කස්ටමර්මට ගෙනත් දුන්නේ මේකේ ඔරිජිනල් චාර්ජ් එක කියලා ඒත් මේකට යා යූස් කර තියෙන චාර්ජර් එක කැඩෙන්නේ නැති මේකට යූස් කරලා තියෙන්නේ 12 වෝල්ට් අර අපේ රවුටර්ස් වලට එන චාර්ජර් එක ඒකේ මිලි ඇම්පියර් 500යි එන්නේ ඒකෙන් මේක හරියට වැඩ කරන්නේ නැහැ මේකේ වෝල්ටේජ් එකත් මදි එතකොට බැටරිය චාර්ජ් වෙන්නේ නැති හේතුව තමයි ඒක පපල් එක වැඩ කරාට මම ඒ වෙනුවට මේ මේකට මේ 4 ඇම්පියර් මේකට ගැලපෙන චාර්ජර් එකක් මෙයාට කස්ටමර්ට දෙනවා ඒ වගේම බැටරියටත් මම ඇසිඩ් දාලා දෙනවා සමහර විට බැටරිය මේ ඇසිඩ් දැම්මම බැටරිය හරියයි මේ තියෙන මම අර ලැබෙන ස්විච් එක උඩ කැඩලා තිබ්බක ඒක මේ අලවල බෑ ඒක ගැලවෙනවා මම ඒකට ස්පින් එකක් දාලා ඒක වෙනම හදාගත්තා එබෙන්නේ නැති වෙන්න මේ ස්පින් එකේ ප්‍රෙෂර් එකට බටන් එක කැඩලා ඇතුළට වැටෙන්නේ නැති හින්දා ඒක හරියට හරියනවා ඒක බැඩේට ඉදිරිය කනෙක්ටර්ස් ටිකත් ආයි කනෙක්ට් කරගෙන උඩ ෆ්‍රේම් එකත් මේ විදිහට කනෙක්ට් කරගන්නවා මාටි බොක්ස් එකේ මේ රිපෙයර් එක නම් දැන් ඉවරයි මම ඔයාලට ඔන් කරලා පෙන්නන්නම් මේකෙන් ඒ වගේම මම මේකෙන් ඔයාලට මේ සින්දුව ප්ලේ කරලා මම පෙන්නන්නම් කිසි ගැටලුවක් නැතුව දැන් මේක හොතරම් වැඩ කරනවා දැන් අපි මේ විදිහට රිපෙයර් එක කරගමු මේ තියෙන මේ පාටි බොක්ස් එකට කස්ටම යූස් කරපු චාර්ජ් එක ඔයාලට පේන 12 වෝල්ට් 1 ඇම් කියලා තමයි ගහලා තියෙන්නේ මේක මේ රවුටර් වලට එන චාර්ජ් එකක් මේක හරියන්නේ නැහැ අත්‍තරම ගැලපෙන්නේ නැහැ පාටි බොක්ස් වලට. මොකද මේකේ මේ ඇම්ප්ලිෆයර් එකටම 1 ඇම්ප් වලට වඩා ගන්නවා. මේකේ තියෙන මේ ලයිට් සිස්ටම් එකත් 1 ඇම්ප් වලට වඩා ගන්නවා. අඩුම තරමේ 4 ඇම්ප්වත් චාර්ජ් එකක් ඕනේ මේ වගේ පාටි බොක්ස් එකකට චාර්ජ් කරනවා නම් බැටරියස් අවුට් වෙන්නේ මේ හේසුවනින්ද තමයි. මේකේ තියෙන
වලට පේනවා මේකට මං මේ කස්ටමර්ට බ්‍රෑන්ඩ් නිව් අලුත් චාර්ජර් එකක් දෙනවා. මේ වගේ මේ 13 ampere කේබල් එකක් තියෙන මේ වගේ මේ 12V 4A චාර්ජ් එකක්. මේක හොඳටම ඇති මේ පාටි බොක්ස් එක පාවිච්චි කරන්න. ලයිට් වලටයි ඇම්ප්ලිෆයර්ස් එක කිට් එකටයි ඔක්කොටම මේ 4A චාර්ජ් එක හොඳටම ගැලපෙනවා. මේක ගද්දි තියෙන්නේ නැත්තේ 4A චාර්ජ් එකක් තමයි. මං හිතන්නේ කස්ටම එක දන්නේ නැතුව මේ වගේ රවුටර් චාර්ජ් එකක් යූස් කරමින් තමයි මේ පාටි බොක්ස් එක සවුත් වෙන්නේ නැත්තේ. දැන් මම ඔයාලට මේ පාටි බොක්ස් එක ඔන් කරලා පෙන්වන්න. මේකේ දැන් කිසි ගැටලුවක් නැහැ, හොඳටම වැඩ කරනවා. ඔෆ් වෙන්නේ මුකුත් නැහැ. මම ෆෝනෙට කනෙක්ට් කරලා ඔයාලට සින්දුවක් ප්ලේ කරලා මේකේ පෙන්වන්න. මේ වගේ පාටි බොක්ස් එකක් ඔයාලට රිපයර් කරන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාන්නම්, මට කෝල් එකක් දෙන්න. මේක මේ වොලියුම් එක අඩු කරලා තියෙන්නේ එකයි මේ වගේ දැනෙන්නේ. මේක සාමාන්‍යයෙන් වොලියුම් එක 40ට වගේ වැඩි කරන්න පුළුවන්. හොඳ සද්දයක් තියෙනවා, 100ක වගේ සවුන්ඩ් එකක් තියෙනවා මේකේ. මේක ලයික් සිස්ටම් එකක්, මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. පල්තේමදී අඩු කරාම අඩු වෙනවා, වැඩි කරාම වැඩි වෙනවා. ඇඩ්ලොග් නැතුව පාටි බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ තවත් අලුත් වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු. හැමෝටම සුබ දවසක්.